අදින් පස්සේ අපිට නැති වෙන ඩා සිල්වාගේ ආතල්. ඔව්. සංචාරක වටරින්දේ කොදේ දූපත් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ තරග දෙකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉතින් අදින් පස්සේ අපිට ජොසුවා ඩා සිල්වාගේ ආතල් බලා ගන්න වෙන්නේ නැහැ. අපි දන්නවා වෙස් ඉන්දීස් කණ්ඩායමේ විකට් කීපර් ජොසුවා ඩා සිල්වා දීපු ආතල් ගැන අපි ගොඩක් කතා කරා. ඉතින් ගොඩක් අයකෝ අපි මේ කොමඩි විතරයි දෙන්නේ කියලා නෑ. අලුතෙන් ආපයිට කියන්නේ අපි වීඩියෝස් කරලා තියෙනවා 720ක් විතර ඒ ඔක්කොම බලන්න. ඉතින් මේවත් ක්‍රිකට් වල පාට් එකක්. අපි මේ ෆන් එන්ටර්ටේන්මන්ට් පැත්ත ගැන කතා කරන්න ඕනේ. ඉතින් අපි වෙනම සෙග්මන්ට් එකක් කරොත් ඒවා මේ සීරීස් එකේ ස්ටොප් මයික් එකෙන් ඇහිච්ච දේවල්. මතකද ගොඩක් දේවල් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනේෂ් චන්දිමාල් කියපු කතා, දරංජය ඩිසිල්වා කියන කතා, තොර අම්පයර්ස්ලා කතා, ඒක වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩකයන් කියන දේවල්. ඉතින් මේ වගේ ගොඩක් දේවල් අපිට මේ ස්ටම්ප් මයිකේ ඇහිලා තිනු. අපිට ඒක ගැන වෙනම සෙග්මන්ට් එකක් කරන්න පුළුවන්. මේ ජොසෝ ඩිසිල්වා දීපු තවත් පොඩි ආතල් එකක්. ඉතින් චරිත් අසලංක දෙවෙනි නිමේ පිටිකරණයේ එදෙtti ජොසෝ ඩිසිල්වා මෙහෙම කතාවක් කියනවා. This fellow wants to outdo us. He is thinking about tomorrow already. All the shots he's gonna play at the dressing room. පිටපස්සේ දැන් ඔහු කමෙන්ටරි දෙනවා. අපි දන්නවා දරංජය ඩිසිල්වාත් එක්ක ඔහුගේ පොඩි පොඩි ආතල් සීන් එකක්, පොඩි සීන්ස් වගේක් වුණා. ඒකම ඔහුගේ නායක ප්‍රත්‍යයට එක්කත් ඔහු අර රිවිව් එකක් ගන්න ගියාම කතන්දර කිව්වා. ඉතින් මේ වෙලාවේ චරිත් අසලංක පිටිකරණයේදී ඔහු මෙහෙම කතාවක් කියනවා. ඔහු ඒකින් කියන්නේ මෙයාට ඕනේ හොඳට බැට් කරන්න. මෙයාට ඕනේ මෙයා ඊළඟ දවස ගැනත් හිතනවා. මෙයා හෙට දවස ගැනත් හිතනවා. ඉතින් මෙයාට ඕනේ තියෙන හැම පහරක්ම එල්ල කරන්න. නැබැයි මෙයාට ඩ්‍රෙසිංග රූම් එකේ තමයි මේ පහරව එල්ල කරන්න. ඉතින් අර ක්‍රීඩකයාගේ මානසික ඒකාන්තය තමයි තමයි මම මෙහෙම කියන්නේ. ඉතින් කොහොමද මෙයාව අවුට් කරගන්නේ? ඒ කියන්නේ ඩ්‍රෙසිංග රූම් එකට තමයි මෙයාට ගිහිල්ලා පහරව එල්ල කරන්න වෙන්නේ. මෙයා ඉන්නට අවුට් වෙනවා. මේ කතාවත් තමයි ඔහු කියන්නේ. ඉතින් ඩසිල්ලාගේ ආතල් අපිට ආයි බලා ගන්න.